සුබ සන්ධ්‍යාවක්. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් කැබිනට් උපකමිටුවක්. කප්පාදු කළ රාජ්‍ය සේවයේ නගා සිටුවීමට අගමැතිගේ අවධානය. 14 රැස්වන්නේ බහුතරය පෙන්වීමට නොවේ. කතානායකට දැඩි විරෝධය. ගුවන් හමුදාව ජීවිත 6ක් බේරා ගනි. කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් අක්කර 20,000ක් විනාශයි. ලොව හොඳම වමත් පන්දු යවන්නා ක්‍රිකට් දිවියට සමුදේ. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට කැබිනට් උපකමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳ සුවබැලීම් සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. පසුගිය වසර තුනහමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණද මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එසඳහායි කැබිනට් උපකමිටුවක් පත් කෙරෙන්නේ. ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසඳීමේදී වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නවරජය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසුවා. නීති විරෝධී පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවි කරන්නන් වැටලීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පසුගිය වසර තුල කළ එවැනි වැටලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ලැබුණ සතියේදී තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම, කුමුරු ඉඩම්වල පතල් කැණීමෙන් පසු ඒවා වසා දැමීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. බියෙන් සැකෙන් තොරව රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී කටයුතු කරගෙන යා හැකි පසුබිමක් වහාම සලසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතයන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතයන්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කෙරුණා. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අග්‍රාමාත්‍ය දුරේ බහරගෙන රට නිවැරදි දිශානතියකට යොමු කිරීම සඳහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් මෙහිදී රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු නියෝජිතෝ රාජපක්ෂ මැතිතුමාට ප්‍රණාමය පළ කළා. මෙම අවස්ථාවේදී මැදිහත් නොවුනේ නම් රට අරාජක තත්වයකට පත්වීමට ඉඩ තිබූ බවයි ඔවුන් පෙන්වා දුන්නේ. තවද පැවති රජය මගින් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගනු ලැබූ අහිතකර තීරණ නිවැරදි කරදීම සඳහා රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද ඔවුන් මෙහිදී දන්වා සිටියා. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකින්ට නිදහසේ සිය රාජකාරී ඉටු කිරීමට නිදහස් පසුබිමක් වහාම සලසා දෙන බවයි. රාජ්‍ය සේවකයේ සම්භාවයෙන් කරන්නා වූ කිසිම වරදකට නඩුසල් ගෙනියන්න අයිතියක් නැහැ කියන එක තමයි මගේ මතය. ලලිත් වීරතුංග කරේ බුද්ධ ජයන්තියට හාමුදුරුවරු ගත්ත තීන්දුව බුද්ධ ජයන්තියට සිල් රෙදි බෙදන්න ඕන කියලා බුද්ධ ජයන්තිය සමරන්න කොමිටියේදී ගත්ත තීන්දුව කැබිනට් අපිට ඇවිල්ලා අපේ තීන්දුවක් ජනාධිපතිවරයා ගත්ත නියෝගයක් ක්‍රියාත්මක කිව්වා. ඒතකොට සත පහක පෞද්ගලික ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව දේශපාලන සංස්කෘතිය කියලා දඬුවම් කරනවා. ඉතින් රජයේ සේවකයෙකුට අධිකරණය මේ විදිහට දඬුවම් කරන්න පුළුවන් තත්ත්වයක් රට තුල ඇති වුණොත් මේ දැන් රජයේ සේවකයෙකුගෙන් කිසි වැඩක් ගන්න බැරි වෙනවා. එහෙම රටක් කරන්න පුළුවන් කමක් නැහැ. බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයට පුළුවන් තරම් ඉක්මනින් ගිහිල්ලා මේ අය රජයේ සේවකයා සම්භාවයෙන් ගන්න කිසිම ක්‍රියාවකට පුද්ගලිකව අක්කිය යුතු නැහැ කියන එක. මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එක් එක් විශේෂේස්ත්‍රයන්ට සම්බන්ධ වෘත්තියේදීන් සමග සාකච්ඡා කළා. එම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෘත්තියේදීන් අපි පහුගිය අවුරුදු තුනක කාලය තුළ අපිට අහිමි කරන ලැබූ 2016 සිට රාජ්‍ය සේවයට ආපු අයගේ විශ්‍රාමයට අහිමි කිරීම සම්බන්ධව වහාම මේ විශ්‍රාමයට නැවතත් නිවැරදි කරලා සියලු දෙනාටම පෙර පැවති විශ්‍රාමයට ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඉල්ලා සිටියා. 2018 1/1 සිට නීති ශේෂයට විතරක් වැටුප් 346කින් වැඩි කිරීම නිසා වැටුප් විෂමතාවයක් ඇති වුණා. ඒ විෂමතාවය නිවැරදි කරන්න කාරණය අපි ඉදිරිපත් කළා. ඒ වගේම මේ වෙනකොට රාජ්‍ය සේවයේ විධායකන්දාරින්ට ලබා දී තියෙන තීරු බදිරයිතා
වාහන බලපත්‍රය සම්බන්ධව වහම අවධානය යොමු කළා. මේ සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට කරන්න කියන කාරණේ ඉදිරිපත් කළා. නීති ශේෂයේ අද බැඳෙන නිලධාරියටත් දෙනවා ඉන්ධන දීමනාවක්. ඒ එම ඉන්ධන දීමනාව අනිකුත් සමාන්තර සේවාවල සහ DPF සේවාවල දාරින්ට දෙන්න. ඒකෙන් රජයට අලාභයකට වැඩිය රජයට ලාභයක් ලැබෙනවා කියන එක අපි කරුණු සහිතව ඉදිරිපත් කළා. මේ වෙනකොට මූණ දෙන ඒ බරපතල කාරණා ටිකට අපිට විසඳීමක් ලැබුණා. ඒ වතුමාට එතුමාගේ සීමාව තුළ කළ හැකි දේවල් වලට පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් දැඩි අවධානය යොමු කළා. මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න එකඟතාවය පළ කෙරුවා. අපිට පසුගිය කාලේ විශාල පීඩනයක් තිබ්බා. ලංකාවේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියකින් තොරව වෙළඳ ගිවිසුම් අස්සංකරණයේ යෙදුණා. ඉතාමත්ම අත්නෝමතික ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව අඩුම ගානේ පාර්ලිමේන්තුවටවත් දාන්නේ නැතුව සහ කැබිනට් මණ්ඩලයේ නිසි අනුමැතියවත් නැතුව තමයි කරේ. වංචනික ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නට කටයුතු කරපු ඇමතිවරුන්ටත් සියලුම නිලධාරීන්ටත් සිංගප්පූරු ගිවිසුම සහ ඉට්කා ගිවිසුම සහ තවත් ගිවිසුම් තුනක් අස්සංකරන්න කරපු උත්සාහ කරපු සියලු දෙනාම සම්පූර්ණයෙන්ම ඒ කටයුතු වලින් අහෝසි කරන්නටත් රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික ඉල්ලීම පිළිගැනීම අගමැතිතුමා අතින් සිද්ධ වුණා. ඉදිරියේදී සිංගප්පූරු ගිවිසුමත් පිළිබඳ විශ්ලේෂණය කරන්න පත් කරපු කමිටියේ වාර්තාව ඉදිරිපත් වෙනවා. ඒ වාර්තාවේ කරුණුවලට අනුකූලව කටයුතු කිරීමට කටයුතු කරනවා කියලා එතුමා කිව්වා. අපිත් ඇතුළුව තවත් වෘත්තීය සංගම් සහ වෙනත් සංවිධාන හතක් මේ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව නඩුමගට වැහැලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ මාර්ගයනොත් ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ලංකාවේ දේශීය කර්මාන්තකරුවා ගැන ප්‍රධාන වශයෙන් හිතලා බලලා ඉතා හොඳ තීරණයක් ගන්න ඕනේ කියලා අපි රජයට කියනවා. විශේෂයෙන්ම ප්‍රතිතස්ත පනත යටතේ මේ රටේ වෘත්තීය සමිති දඩයමට ගත්ත කරුණු වලට යම්කිසි සාධනීය පිළිතුරක් මේ හරහා ලැබෙයි කියලා අපි තාමත්ම උනන්දුවෙන් බලාපොරොත්තු වෙනවා. සේවක සුබසාධන ප්‍රතිලාභ උපයනයට ගෙවීමේ බද්දර යටත් කරලා දෙනවා. ඉතාම අසාධාරණ ලෙස රාජ්‍ය ආයතන පුද්ගලීකරණයෙන් වැළැක්වීමත් විශේෂයෙන්ම ප්‍රධාන රාජ්‍ය බැංකු ආර්ථිකයේ මර්මස්ථාන ඒවා රාජ්‍ය බැංකු විදිහට රැගිනීමේ වැදගත්කමත් අපි පෙන්වා දුන්න අපි හිතනවා වෘත්තිකයන්ට සහ මේ රටේ ආර්ථිකයට සාධාරණයක් ඉටු වෙයි කියලා. අපි දැක්ක 2015 පටන් ගත්ත රජයත් එක්ක අපේ මාතෘභූමිය වෙන්දේසි යුගයකට ගියා. එට්කා ගිවිසුම හරහා සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජාතික සම්පත් වෘත්තිකයන්ගේ රැකියා වෙන්දේසි කිරීමකට ලක් කළා. ඒකට හඬ නගන දේශප්‍රේමිකයන් එතකොට ස්වාමින් වහන්සේලා රට හිතේශී පුද්ගලයන්ව සිරගත කළා. ඒ නිසා ඔවුන් වෘත්තිකයන්ගේ ජාතික පෙරම මර්ධනය කරන්න ප්‍රතිතස්ත පනතක් ගෙනාවා. ඒකේ පෙන්නුම් කළේ ත්‍රස්තවාදය මැඩ පවත්වනවා කියලා රටේ ජනතාව මුලා කරලා වෘත්තීය සමිති නායකයන් වෘත්තීය වේදීන් අත්අඩංගුවට ගන්න වගන්ති ඇතුළත් කළා. පොළොවේ පය ගහලා ඉන්න නායකයෙක් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති විදියට අද පත් කළා තියෙනවා. එතුමා අපිට සාධනීය පිළිතුරක් දුන්නා මේ සම්බන්ධව. පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ ස්ථාවර නියෝග අනුව බවත් කතානායකවරයාට එහිදී අත්නොමතික ලෙස ක්‍රියා කිරීමට බැරි බවත් මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. ලබන 14 වනදා සිදුවන්නේ බහුතරය පෙන්වීම නොව ජනාධිපතිතුමා සභාවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව ඇමතිම බවයි ඔවුන් කියා සිටින්නේ. උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව නැවත වරක් රැස් වෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගියොත් මූලාසනයේ ඉන්න ජනාධිපතිවරයා. එතකොට කල්තබන අවස්ථාවේ යෝජනාව ගේන්න කියලා සභානායකට කියන්නේ ජනාධිපතිවරයා. ස්ථාවර නියෝගවල ක්‍රමවේදයක් තියෙනවා විශ්වාසභංග යෝජනාවක් ගේන්න. පාර්ලිමේන්තුව කල්තබපු අවස්ථාවකදී කාටවත් ගිහිල්ලා විශ්වාසභංග යෝජනාවක් බාර දෙන්න බෑ. පාර්ලිමේන්තුව ආපහු 14 වෙනිදා සැසිවාරය පටන් ගත්තට පස්සේ තමයි වළංගු වෙන්නේ. එදා ඕනම් පුළුවන් කාටරි ගිහිල්ලා විශ්වාස භංග යෝජනාවක් බාර දෙන මහලේකම්වරයාට ඒක ඊළඟට න්‍යාය පුස්තකයට යනවා. න්‍යාය පුස්තකයට ගිය හැටිය ඒක ඉදිරිපත් වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීම. පක්ෂ නායකයෝ තමයි තීරණය කරන්නේ මේ විශ්වාස භංග යෝජනාවට කවදද දිනේ වෙන් කරන්න කියලා. නීතියෙන් පිට කටයුතු කරන්න යන්න එපා. කතානායකතුමා කියනවා පාර්ලිමේන්තුවේ 14 වෙනිදා හමු වුණාම ස්ථාවර නියෝග අත්හිටුවල කාටද බහුතරය කැමති කියලා අත්ඔසවන සෙල්ලමක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. කතානායකතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ තමන්ගේ සගයුත් එක්ක එකතු වෙලා ස්ථාවර නියෝග අත්හිටුවන්න. හැබැයි කතානායකතුමාට කිසිම බලයක් නැහැ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවන්න. එතුමා කරන සෑම ක්‍රියාවක්ම කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. එතුමා 14 වෙනිදා කරන බවට දැන්ට ප්‍රකාශයක් කර තිබෙන කාරණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි. බහුතරය පෙනීමටත් නිසි දවසක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට බහුතරයක් තියෙනවා කියන්නේ 14 වෙනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව යම් කටයුත්තක් තියෙනවා. නෛතිකව කල් දැපු අවස්ථාවකදී විශ්වාසභංග යෝජනාව බාර දෙන්න බෑ. ගැටුමක් වළක්වන්න අපි සියලු දෙනාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියන එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා.
කතානායකතුමා මොනාහරි බලපෑමකට යටත් වෙලා තමන්ගේ ස්ථාවරය විනාශ කරලා 14 වෙනිදා පාර්ලිමේන්තුව අවුල් කරන්නට සලසනවා. එතුමා 14 වෙනිදා මේ රටේ තියෙන මේ අරාජික තත්ත්වේ නැතිකරන්න එතුමට යුතුයකමක් තියෙනවා කියලා එතුමා ඡන්දයක් ගන්නවලු. කාටද බහුතරය තියෙන්නේ කියලා බලන්න. එහෙම ඡන්ද ගන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම කිරීම කතානායකතුමාගේ අත්නොමතික නීත්‍යානුකූල නොවන දඩබ්බර ක්‍රියාවක් පමණයි. එතුමා තමාට නැති බලයක් ආරෝපණය කරගෙන එවැනි ක්‍රියාවක් කළොත් එහෙම ඒ ක්‍රියාව නීත්‍යානුකූල ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. විමල් වීරවංශ මහතා නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී. අද පෙරවරුවේ ඒ මහතා දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් උදේ ආර්සිනවරත්න මහතාද එක්ව සිටියා. මේ අතර නව අමාත්‍යවරුන්ගේ විෂයන් ඇතුළත් කැසට් නිවේදනයට අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපතිතුමා යටතේ. පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර පැවතියේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ. එම ගැසට් නිවේදනයට අනුව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය බට බලකාය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන 17ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවරා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව, සිවිල් රාජ්‍ය බැංකුව සහ යටතේ ඇති සමාගම් මෙන්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පත් කර තිබෙනවා. එම අමාත්‍ය ධුරය දරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඉකුත් රජයේ සමයේ එම ආයතන පැවතියේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ. එසේම මීට පෙර එම අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා සමාගම් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවරා තිබෙනවා. එම අමාත්‍ය ධුරය දරන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතායි. 14 වෙනිදාටත් පෙර අවශ්‍ය නම් බහුතරය පෙන්විය හැකි බව මැති ඇමතිවරුන් පවසනවා. අමාත්‍ය ධුරවල රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යවරුන් මේ බව කියා සිටියා. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.පී. දිසානායක මහතා අද වැඩබහර ගත්තා. මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුදල් අමාත්‍යාංශයේදී වැඩබාර ගැනීම අද සිදු කළේ සර්ව ආගමික ආශිර්වාද මැදේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ රටේ ආර්ථිකයේ ගැටලු තිබෙනවා. අපේ බදු අය කිරීම වල ප්‍රශ්න තිබෙනවා. ඩොලරයට එරෙහිව රුපියල අව ප්‍රමාණ වීම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපිට කෙටි කාලීන සාගෙම දිගු කාලීන වැඩපිළිවෙළක් ගැන අපි යා යුතුයි. ඉතින් ඒක විශාල ලොකු වැඩක්. දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නුණත් යම් ආකාරයක මූලික වැඩක් අපේ කරු අග්‍රාමාත්‍යතුමා අරගෙන තිබෙනවා. රටේ ආර්ථිකය දියුණු කිරීමෙන් විතරයි රටක ජනතාවට සහනයක් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් වුණා. ඒ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එම කාර්යාලයේදී අද පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් මැදේයි. මැති ඇමතිවරුන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කතානායකතුමක් මං හිතන්නේ කලබල වෙලා ඉන්න බව තමයි පේන්නේ. අගමැතිවරයෙක් ජනාධිපතිවරයා පත් කරාට පස්සේ ඔහුව අගමැති තනතුරෙන් ඉවත් කරන්න රටේ නීතියක් තියෙනවා. රටේ ඒ නීතිය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. අද හෙට ඇතුළත රටේ වෙන වෙනස්කම් වලදී ඔබතුමාලාට රටට තේරෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හදපු රජයට 113ක් නෙවෙයි 120 30ගේ ගාණක් තියෙනවා කියලා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ චමල් රාජපක්ෂ මහතා අද සිය රාජකාරිය ආරම්භ කළා. මැති ඇමතිවරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මම මේ ස්ථානයට ආවේ ජනතා සේවකයෙක් හැටියට. හැම කෙනෙක්ම සේවය කරනවා නම් එයා තෘප්තිමත් විය යුතුයි. එයාගේ අවස්ථාවන් අපි සොයල බලලා ඉටු කළ දිය යුතුයි. විවාද ભેද කරමු අපිට කාරුත් එකයි. හැම ශාස්ත්‍රයකටම අයත් තියෙන වාක්‍යෙම විශාලයි. අපි එකමවකගේ දරුවෝ වගේ අපි ඔක්කොම එකතු වෙලා අපිට මේ පැවැරෙන කාර්ය දිග කාලයක් හෝ කෙටි කාලයක් හෝ සුළු කාලයක් මේවා ඒ ටික යවාංකව පිරිසිදුව ජනතාවට කරමු. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ සුසිල් ප්‍රේමචන්ද මහතා අධිකරණ අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පහුගිය කාලේ අධිකරණයේ ස්වාධීනත්වය රකින්නවායි කියමින් සමහර ව්‍යවසායදායක අය කටයුතු කළා. හැබැයි ඒ තත්ත්වයට අපිපත් වෙන්නේ නැහැ. අපි ඊටාම පැහැදිලිව අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරනවා, ආරක්ෂා කරනවා. අපි ඊටාම දැනුවත් උගත් විනිශ්චයකාරවරුන් ඉන්නවා මේ සෑම අධිකරණයකම. නඩු ප්‍රමාද මේ වළක්වන නම් අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් ප්‍රමාණය අපි නිශ්චිත කාල සීමාවක් තුළ සකස් කරගත යුතු වෙනවා. ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්තන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද සිය අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළා.
ඉදිරි අයවැයෙන් ඉතිහාසයේ කිසිදු රජයක් නොදුන් ආකාරයේ බදු සහන ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ලබා නොදුන් ආකාරය රාජ්‍ය මූල්‍ය රාජ්‍ය අයබදු හා වෙනත් සහන පද්ධතියක් සමඟ ආයෝජන ප්‍රවර්ධන බදු සහන සානුබල පැකේජයක් ඉදිරි අයවැය ලේඛනයකින් ඉදිරිපත් කරා. ඒක මම හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ විප්ලවීය වෙනසක් වෙයි. මේ අතර ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අද රාජකාරී ආරම්භ කළා. මැතිඅමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි පළවෙනිම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආනයනය කරන ප්‍රතිපත්තිය තුළ අපේ රට අනවශ්‍ය ආනයනය සීමා කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. ඒක නිසා ඉක්මනින්ම අපිට කළ යුතුමයි. විමල් වීරවංශ මහතා නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස වැඩපාර ගැනීමට පෙර නාරාහේන් පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත් වෙල නිරත වුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදැක සාකච්ඡාවක නිරත වුණා. විමල් වීරවංශ මහතා නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මැති අමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ඉතාම කඩිනමින් මේ අමාත්‍යාංශයේ රටේ ප්‍රගතියට හවුල් වෙන සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හැටියට, වැඩිහිටි ලේකම් කාර්යාලය හැටියට, ආබාධිත තැන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය වැනි මේ ආයතන වලින් ඒ අපේක්ෂිත ප්‍රතිඵලය අරගෙන දෙන්න අපි සියලු දෙනාම ඉතාම උවමනාවෙන් කැපවෙමු. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතාද අද වැඩ බාරගත්තා. සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීම සිදු කෙරුණේ. ඒ රාජ්‍ය සේවයට ඒ වගේම පෞද්ගලික අපේක්ෂාවන් සඳහා පැමිණෙන බෙහෙත් ටිකක් ගන්න එන අයට නිසි වෙලාවට ප්‍රවාහන පද්ධතිය සකස් කිරීමේ අරමුණ තියෙනවා. සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.එම්. චන්ද්‍රසේන මහතා සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළා. මහා සංඝරත්නයේ සෙත්පිරිස් සජ්ජායනා මැදේ මෙම කටයුතු සිදු කෙරුණා. ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කොටසක් හැටියට සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මෙහෙවලා අපේ රටේ ආර්ථිකයේ සංවර්ධනයට අපි විශාල වශයෙන් දායක වෙන්න ඕන. ජනතාවට සහන ගෙන දෙන ශක්තිමත් දේශීය ආර්ථිකයක් බිහි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය එස්.බී. දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. දෙවැන්ත වගකීමක් බාර අමාත්‍යවරයා වශයෙන් මම පරිගැනීමේ චේතනාවෙන් මේ යම් යම් දේ එක්වර නැවැත්වීම යනාදී අධ්‍යයනයකින් තොරව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය තමයි පෝට් සිටි ව්‍යාපෘතිය. විපක්ෂයේ සිටියදී විවිධ අවලාද අපහසු උපහාස කරලා රජයේ බලයට පත් වූ වහාම පෝට් සිටි ව්‍යාපෘතිය නතර කළා. ඉතාම නරක ජාත්‍යන්තර පණිවිඩයක් ගියා. ලංකාව පටන්ගත්ත විදේශ ආයෝජන නතර කරන ආණ්ඩුවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇතිවෙච්ච කළු පැල්ලම අද වෙනකන් නිවැරදි කරගන්න බැරි වෙලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ කිසිම රජයක් කවර කලකවත් ලබා නොදුන් පෞද්ගලිකාංශයේ දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට නව නිපයුම් කරුවන්ට හා ආයෝජකයන්ට පුළුල් ඉඩ ප්‍රස්තාවක් ලබා දෙන පැකේජයක් ඊළඟ අයවැය ලේඛනයේදී නීතියක් ලෙස ඉදිරිපත් කරන්නට යෝජනාවක් මම රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. විදේශ වලින් එවන මුදල් වලට එලව එලව බදු අය කිරීමේ ප්‍රතිපත්තිය පසුගිය වර්ෂ තුනමාර ඇතුළතදී ක්‍රියාත්මක වුණා. සෝජාතිකයන් වනසන විදේශිකයන් සනසන ප්‍රතිපත්තිය වෙනුවට විශාල රාජ්‍ය මූල්‍ය හා බදු අනුග්‍රහයක පැකේජයක් ලංකාවේ ඉතිහාසයේ මින් පෙර නොවූ එක අපි සකස් කළා. අය වැලේ එකනෙන් ලබා දෙන්නට කියලා මම විෂය භාර අමාත්‍යවරය වශයෙන් යෝජනා කළා. අපනයන සැකසුම් ගම්මාන 5000ක් ලංකාව පුරා ඇති කරන්න බලාපොරොත්තු. වන සංරක්ෂණය සඳහා මහින්ද රාජපක්ෂ යුගයේදී ආනයනය කරන දැවවලට බදු වැට්බද්ද පැනෙව්වේ නැහැ. මංගල සමරවීරයේ වැට්බද්ද පැනෙව්වා. එතකොට ආනයනය කරන ලී දඬුවල මිල වැඩි වෙනවා. රටේ තියෙන ගස් ටික ඉවර කරන පරිසරය විනාශ වෙනවා. ඒ නිසා එතුමා මුදල් අමාත්‍ය ධූරයේ බාරගත්ත ගමන් අර දැව සඳහා පනවල තිබුණ බද්දත් ඉවත් කළා. තව තියෙනවා කර්මාන්ත ආරම්භ කරන්න මේ බදු ප්‍රතිපත්ති අපි වෙනස් කරනවා. අපි පැන්න ගමන් සම්පූර්ණ සිංගප්පූරු ගිවිසුම AOC කියලා එහෙම අර කෝට් සිටි එකට උමා ඔයට නෙනුම් කුණුන්ට කලාව වගේ හරක් වැඩ කරන්න යන්නේ නැහැ. අපි බොහොම වගකීමෙන් හා කල්පනාවෙන් අන්තර්ජාතිකව අසංකල ගිවිසුම් සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන කරන්නට අදාළ කැබිනට් පත්‍රිකාවක් මම විශේෂ භාර අමාත්‍යවරය වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ආයතනයේ හොරකම වංචාව දූෂණයෙන් තොරව මට කළ හැකි උපරිම දේ කරනවා. එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජ්‍ය බලය තියාගන්න අයිති
බව ප්‍රකාශ කරන්න බව පෙන්වුවා. ඇත්ත සටන පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමේ සටනයි. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ සභිකයෝ සියලු දෙනා කැඳවලා කියනවා රනිල් ඇර වෙන කෙනෙක් මට දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ මුළු පාර්ලිමේන්තු කණ්ඩායමම කැඳවලා කියනවා මේ අයගෙන් බහුතරයක් මට කිව්වා ඔබතුමා අයින් කරන්න කියලා. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ අයින් වෙලා මේක ඔබතුමාලගේ වෙන කාට හරි දෙන්න කියලා. හිටපු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු 6 දෙනෙකුට හයිය තියෙනවා රනිල්ට අයින් වෙන්න කියලා. ඒ නිසා ඔහු විශාල බයකින් තමයි දැන් ඉන්නේ. අපිට දැන් 104ක් ඉන්නවා. 105ක් වුණා. ඒකෙන් එක්කෙනෙක් ආපහු ගියා. සමහරට ආපහු එයි. අපි අත් එක දැන් කතා කරමින් ඉන්නේ ආපහු. ඒකම එක්සත් ජාතික පක්ෂයේ සංඛ්‍යාව 98 වුණා. ඒ නිසා දැන්ටත් අපි තමයි බහුතරය. දැන් තමයි පෙරමුණ රනිල් අගමැති කරන්න ඡන්දයක් දෙන එකක් නේ. TN එක රනිල් අගමැති කරන්න ඡන්දයක් දෙන්නේ. මේ ඡන්දයක් දෙන්න ගියොත් TN එක 3ට කැඩේ. අපේ විශ්වාසයක් තියෙනවා මුස්ලිම් කොංග්‍රස් එක සහ මුස්ලිම් නව කොංග්‍රස් එක රිෂාඩ්ගේ පක්ෂ දෙක අපිත් එක්ක එකතු වෙයි. බහුතරය පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තව කණ්ඩායම් 3ක් එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න පුළුවන්. හැබැයි අපේම පිරිස් එයාට විරුද්ධයි. පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහජන එක්සත් පෙරමුණත් කොමියුනිස් පක්ෂයත් සම සමාජ පක්ෂයත් වීරවංශ මැතිතුමාගේ පක්ෂයත් එවාගේම පිවිතුරු හෙළවුරුමේ මේ තොණ්ඩමන්ගේ කොංග්‍රස් පක්ෂය එවාගේම ඩග්ලස් දේවානන්දගේ EPDP මේ සේරම එකට එකතු වෙච්ච පුළුල් පෙරමුණක් හැදේ. 2020 සැප්තැම්බර් වල තමයි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයකට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආණ්ඩුව එක විදිහට හිතන දැක්මන්ගෙන් සමන්විත බහුතරයකින් ගොඩනැගිච්ච ආණ්ඩුවක්. පටන් ගත්ත දවසේ ඉඳලා අගමැති රනිල් වික්‍රමසිංහ කරපු ක්‍රම තමයි කැබිනට් පත්‍රිකා කැබිනට් එකට ගේනවා. එයාම යෝජනා කරනවා මේක CCM එකට දාන්න කියලා. ඒකේ සභාපතියා කැබිනට් පත්‍රිකා 20ක් විතර අනුමත කරනවා. කැබිනට් පේපර්ස් කවුරුත් කියවන්නේ නැහැ, බලන්නෙත් නැහැ, ගෙන හොයන්නත් බැ. අර කමිටු අනුමත කළොම යන. ඒ සිංගප්පූරු ගිවිසුමයි. කුණු කාණු වල මඩ බදුර හිතුව ලංකාවට ගෙන්න පුළුවන් කියලා. ගෙස්ට් කළාම කියනවා. බුරුමයි. මන් දන්නේ මොනවටද බුරුමයි කියලා. මංගලගෙන් තමයි අහන්න ඕන. අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය වී හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දේවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. මේ අතර හෙට දිනේ පළාත් කිහිපයකට වැසි සහ තාවකාලික තද සුළං ඇති වී හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. හෙට දිනේ වැසි තත්ත්වයේ සැලකීමේදී පස්නාහිර, දකුණු, සපරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. පස්නාහිර, සපරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දිවයිනට නිරිත දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා. කොළඹ සිට ගාල්හරහා මාතර දක්වා වෙළඳ ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍ය සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර අගයක් ගන්නවා. දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව 60 කිලෝමීටර 70-80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හේයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා. මේ අතර කුමුළුමුණේ නිත්තකේක් කුලම වැව කැඩියාමෙන් අතුරුදන් වූ 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගත්තා. මුලතිව් මුහුදුබඩ පත්තුව ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමගයි වැව කැඩී ගියේ. ඒ අසල පැල් රකිමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා ඇතුළු 6 දෙනෙකු එහිදී අතුරුදන්ව සිටියා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ දැනුම් දීමකට අනුව වහ ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව ඔවුන් බේරා ගැනීමට සමත් වුණා. ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයයි ඒ සඳහා යොදාගත්තේ. රාජාංගනේ ජලාශය, රන්ටඹේ ජලාශය, දැදුරුවේ ජලාශය, කුකුලේගඟ ජලාශය, තබ්බව ජලාශය, උඩවලව ජලාශය, නුමරවැව, අංගමුවැව, කලාවැව, නාචාදුවැව, මහකන්දරාවැව යන ජලාශවල සහ වැව්වල වාන්දොට විරුද්ධ කළ පවතිනවා. ඉතින් පහළ වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න නුවර දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ ප්‍රදේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවේල, රත්වොට, අඹන්ගඟ කෝරළී කියන
ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල මතුගම ඉංගිරිය සහ අගලවත්ත කියන ප්‍රදේශවලටත් මෙම නිවේදනය ලබා දීලා තිබෙනවා. මඩවතුර දියුල්පත් මතුවීම, බිත් ඉරිතැලීම්, පොළවේ ඉරිතැලීම්, ගල් පෙරලීම් වැනි කාරණා සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දැඩි විමසිල්ලෙන් පසුවීම වැදගත් වෙනවා. කළුගංගේ මිල්ලකඳ ප්‍රදේශයෙන් සහ යාන්ඔයේ හොරෝපතාන ප්‍රදේශයෙන් ජලමට්ටම් වැඩිවීම පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් මෙම ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙන ජලමට්ටම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන් උපදෙස් දීලා තියෙනවා. අඛණ්ඩවම හානිරපත් නිවාස වෙනුවෙන් එම පීඩාවටපත් ජනතාව වෙනුවෙන් උපරිම සහන ලබා දීම සඳහා නිවාස හානි වෙනුවෙන් රුපියල් 10,000ක අත්තිකාරම අඛණ්ඩවම එම සානි දී ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදල් සම්පාදනය කිරීමේ කටයුතු සඳහා උපදෙස් ලබා දීලා තිබෙනවා. 1.7 දුරකථන අංකයේ විවෘතයි. පැය 24 පුරාම ත්‍රිවිධ හමුදාව පොලිසිය සමග අඛණ්ඩව ක්‍රියා කරමින් සියලුම ජනතාව බේරා ගැනීමේ කටයුතු හදිසි මෙහෙයුම් මැදිරියමකින් සිදු කරන ලබනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කිරීම ව්‍යවස්ථාවට එකඟව සිදු කර ඇති බව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් මෙම වැඩසටහන ආරම්භ කළා. වැඩපිළිවෙල යටතේ ස්වීඩනයේ දැනුවත් කිරීම සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිත්‍ය නියෝජිත ලුවිස් බෙන්සන් මහත්මියට සංදේශයක් බහර දීමට එරට සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රියා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථාවට අනුකූලවම ක්‍රියා කර ඇති බවත් ඒ පිළිබඳ නිසි අවබෝධයකින් රටවල් ක්‍රියා කළ යුතු බවයි මෙම සංදේශයෙන් දැනුම් දී ඇත්තේ. මේ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු රටක් ක්‍රියාත්මක විය යුතු නැති බවයි සංදේශයේ බහර දීමේ අවස්ථාවට එක් වූ දේශීය හිතෛෂී ශ්‍රී ලංකා එකමුතුවේ නියෝජිතයින් ප්‍රකාශ කළේ. දැනට වසා දමා ඇති සුවිරණයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘත කරන ලෙසද මෙම සංදේශයෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ජනාධිපතිතුමා විසින් පත් කරන්නට යෙදුණ අගමැති වරයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පත්වීම නීතියානුකූල පත්වීමක් හැටියට අපි කියන්නටයි අපි මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අද පැමිණි. ඒකට හේතු ඇවිල්ලා ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ විසින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ලංකාවට සිටින විදේශ කටයුතු අමාත්‍යාංශවල නියෝජිතයන් කැඳවලා සංදේශයක් බාර දුන්න අපේ ව්‍යවස්ථානුකූලව නොවේ අපේ ලංකාවේ එම පත්වීම සිදු කරන්නේ කියලා. ඒක නිසා අද අපි ව්‍යවස්ථාවේ කොපි සහිතව නිත්‍ය නියෝජිත ලුයිස් බෙන්සන් කියන මහත්මිය අපි දැන් සංදේශයක් බාර දෙනු ලැබුවා. එනිසා අපි මේ සංදේශය යුරෝපයේ තිබෙන සියලුම රටවල විදේශ කටයුතු අමාත්‍යාංශවලට බාර දීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියා කළා. එය ව්‍යවස්ථාවට අනුව සිදු බව තහවුරු කරමින් අපි ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සංදේශයක් බාර දුන්නා. ස්වීඩනයෙන් අපි ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිදු ඒ ව්‍යවස්ථානුකූල කටයුත්තට සහාය දෙන්න කියලා. දෙමළ ප්‍රගතිශීලී සංධානය ජනාධිපතිතුමාට එරෙහිව ක්‍රියා නොකරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂ්වර මහතා පවසනවා. යටි අන්තරදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දෙමළ පරිදි සංධානය කිසියෙත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවකට එම ආවනම් අපිට අපි සහාය ලබා දෙන්නේ නැත. මොකද මගේ කියන දේශපාලන පක්ෂයක් හැටියට අපිට තියෙන්නේ මේ රටේ දැන් පවතින අර්බුදය අයිමි කරන ලෙස වැඩි කරන එක නෙවෙයි. එතන අපි ඉන්නවා. මේ අතර පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරේ සිටිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. රයිල් මහත්තයා වට එකතුනේ කට්ටිය එකතුනේ මොකටද? තනතුරු, වරප්‍රසාද, මුදල්. ජනතාව විමුක්තිට ඕක අදාළ නැහැ. අපිට කාටවත් වක්‍රාකාර වාරි කෙලින් හරි උදව් කරන්න ඕනේ නැහැ. මොකද එහෙම උදව් කරන්න ඕන නම් අපි හැංගි හැංගි ඉන්නේ කෙලින් කියනවා. අපිට රයිල් අගමැති කරන්න හරි මහින්ද අගමැති කරන්න හරි තව කෙනෙක් අගමැති කරන්න අපිට ඕන කමක් නැහැ. ඒක බේර ගන්න පාර්ලිමේන්තුවේ බෞද්ධ දින කෙනෙක් අගමැතිකම ගත්තා වගේ නීතියට අපට ඒක අදාළ නැහැ. අපිට මේක UNP ගැත්තෙන් කතා කරන කිසි දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ අපට අදාළම නැහැ. 14 වෙනිදා ඔබලාගේ බලය බලගැන්වීමකින් ඡන්ද මතයකට ගිහිල්ලා මෛත්‍රීපාල පාර්ශවයේ 111ක් ලබාගෙන අනිත් පාර්ශවයේ 108ක් ලබාගෙනින් තීරණාත්මක මොහොතක ඉන්නවා. මොකද්ද ජනපති තීන්දුව? රයිල් මාත් ඉන්න ඕන කියලා කෙනවත් යෝජනාවක් අපි එකට පක්ෂ වෙන්නේ නැහැ. ඒක තමයි පැහැදිලි. ලොව හොඳම වමත් පන්දිවන්නා ලෙස සැලකෙන රන්ගන හෙරත් ක්‍රිකට් පිටියෙන් අද සමුගත්තා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 211ක අමහිරි පරාජයත් සමගයි.
එංගලන්තයේ පළමුවෙනිමේදී ලකුණු 342ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි. ලකුණු 139ක් ඉදිරියෙන් සිටමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවි ලකුණු 322ක් ලබා සිටියේදී ඉනිම අත්හිට වීමට තීරණය කළා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 462ක්. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 250ක් පමණයි. ඉනිම් දෙකේදීම අර්ධශතක වාර්තා කිරීමට ඇන්ජලෝ මැති උත්සමත් වුණා. අනෙක් කිසිදු පිතිකරුවෙකුට ඉනිම් දෙකේදීම අර්ධශතකයක් හෝ රැස් කිරීමට හැකි වුණේ නැහැ. ඉනිම දෙකේදීම කඩුලු තුනක් දවා ගැනීමට රංගන හේරත් සමත් වුණා. ලොව හොඳම වමත් පන්දිය වන්නා ලෙස සැලකෙන රංගන හේරත් මෙම තරගයේදී සිය සමු ගැනීම සටහන් කළේ නව වාර්තාවක්ද සමගින්. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ කඩුලු 100ක් දවාගත් දෙවන පන්දිය වන්නා ලෙස ඔහුගේ නම වාර්තාපොත් අතරට එක් වුණා. එමෙන්ම 1999 වසරේදී ටෙස්ට් පිටියට පිවිසි රංගන හේරත් 2018දී ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ මෙවන විට ක්‍රීඩා කරන ක්‍රීඩකින් අතුරින් දශක දෙකක් නියෝජනය කළ අවසන් ක්‍රීඩකයා ලෙසයි. සමුගන්නා විට රංගන හේරත් 40 වන වියේ පසු වුණා. තරඟේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනාවේ ලක්හඬ ගුවන් විදුලියයි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යළිත් හමුවමු රාත්‍රී 10ට. www.ipnnews.lk